आदरणीय मगे आदरणीय दूलपुता विषय අපේ රත්තරන් දුවල පුතාලා පත් කළා තියෙනවා අපේ දිස්ත්‍රික්කය. ඉතින් ඒකට කොඩිතුවක් උස විතරක් නෙමෙයි අපේ ගුරු මණ්ඩලයම මුලෝ මාතර දිස්ත්‍රික්කය තුල ඉන්න සියලුම ගුරු මණ්ඩලය කැප වෙලා වැඩ කරමරි පුතේ. ඉතින් ඒක ඇත්තටම ලොකු සතුටක් අපි ලැබපු අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලොකු පැසසුමක් වෙලා තියෙනවා අපේ දිස්ත්‍රික්කය. ඉතින් ඔයාලත් දක්ෂයෙක් වෙන්න තමයි සරගාවට ඉඳ තින්නේ. ඉතින් මුළු ලංකාවකම දරුවන්ගේ වැටිච්ච දෙමළ විෂය प्रतिपाल පාඩම් කරපුවා හැන්ඩ් රීස් එකක් දාන්න බලන්න පොඩ්ඩක්. ගිය සතිය උගන්වපුවා දැන් පාඩම් අය හැන්ඩ් රීස් එකක් දාන්න බලන්න පොඩ්ඩක්. බලමු කී දෙනෙකුට මතකද කියලා. ආ එක්කෙනයිද? ආ ආ ඉන්නව නේද? අපි පොඩ්ඩක් අහමුකෝ බලන්න. හරි. එක සැරයක් සර් ස්ක්‍රීන් ෂෙයා දාලා අපි ගිය සතිය කතා කරපු පාඩමේ වචන ටික පොඩ්ඩක් ඉගෙනගමු. හරිද? දෙමළ වචන පළවෙනි වචනය නාන් මම දැන් මෙහිමයි මම ඔයාලගෙන් අහනවා හරිද පොඩ්ඩක් දැන් පාඩම් කරගන්න තග්ගාල පොත් ටික පෙල්ල ගන්න තග්ගාල පොත් ටික පෙල්ලගෙන වේගෙන් බලමු වේගෙන් බලන්න පළවෙනි වචනය නාන් මම දෙවෙනි වචනය පුතේ වණකම් ආයුබෝවන් තුන්වෙනි වචනය පෙර් නම හතරවෙනි වචනය ඌර් ගම පස්වෙනි වචනය එනදු මගේ හයවෙනි වචනය වයදු වයස හත්වෙනි වචනය උංගල් ඔබේ අටවෙනි වචනය එනකු මට නවවෙනි වචනය එන්න මොකක්ද දහවෙනි වචනය එපඩි කොහොමද 11වෙනි වචනය එංගේ කොහෙද හරි ඔන්න ඔය විදිහට තමයි අපි ගිය සතියේ සහ අයිනු වින් සතියේ අපේ වැඩ ටික අපි පටන් ගත්තේ ඉතින් මගේ පුතේ එතනින් පටන් ගත්ත අපේ වැඩ සතහන वचन गुड पारीवर्तन जनप्रिय पास प्रश्न पत्र पेपर मून दिन मदि लंका
හොඳම පළාත බවට දකුණු පළාත පත් වෙලා තියෙනවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මගින්. ඒ වගේම ලංකාවේම හොඳම දිස්ත්‍රික්කයේ බවට පත් වෙලා තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කය දෙවැනි ස්ථානය අපේ දිස්ත්‍රික්කය මාතර දිස්ත්‍රික්කයේ බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම මේ දවස් ටිකේ ලොකුම ලොකු සතුටකින් ඉන්නේ ඉතින් මගේ පුතේ. ඔය සතුටත් එක්ක අපේ අත්තරන් දුව පුතාලගේ භාෂාව හදන එක තමයි කොටිතුවක් උස්ස මම මගේ එකම අදිෂ්ඨානය. අපේ දෙමාපියන්ගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපේ අත්තරන් දුව හෝ පුතා ලස්සන හොඳට හොඳ තැනකට යනවා දකින්න. ඉතින් ඒ වගේම අපේ අම්මගේ අපේ අප්පච්චිගේ ඒ තියෙන බලාපොරොත්තුව වගේම තමයි ඔබේ දරුව ගැන කුඩුතුවක් උස්සගේ බලාපොරොත්තුව. ඉතින් හරි අවබෝධයෙන් මගේ පුතේ හොඳට අපි වැඩ කරමු. අපි ගිය සතියේ ඉගෙනගත්ත වචන ටික තමයි ඔය බැලුවේ. නැවතත් බලමු අපි නාන් මම. ඊළඟට බලන්න හරි අවබෝධයෙන් වනක්කම් ආයුබෝවන් තුන්වෙනි වචනය පෙර් නම හතරවෙනි වචනය ඌර් ගම පස්වෙනි වචනය එනදු මගේ හයවෙනි වචනය වයදු වයස හත්වෙනි වචනය උංගල් ඔබේ අටවෙනි වචනය එනකු මට නවවෙනි වචනය එන්න මොකද්ද දහවෙනි වචනය එප්පඩි කොහොමද එකොළොස්වෙනි වචනය එංගේ කොහෙද හරි දැන් පාඩම්ද දරුවනේ පාඩම්ද නැහැ පාඩම්ද ළමයි මේක පාඩම් නැහැ හෑන්ඩ් රයිස් එකක් දාන බලන්න පොඩ්ඩක් ඉක්මන් කරන්න ඉක්මන් කරන්න වැඩි වෙලාවක් නැහැ අපිට හරි මට කියන්න බලන්න මේක ට්වින්ස්ලා ආ ට්වින්ස්ලා ඉන්නවනේ මට කියන්න බලන්න අපේ යොමුලි යොමුලි කියන්න බලන්න යොමුලි ආයුබෝවන් කියන එකට දෙබලෙන් කියන්නේ කොහොමද යොමුලි මයික් එක ඔන් කරන්න පුළුවන්ද කෝල් වණක්කම් ආ වණක්කම් ඊළඟට මට කියන්න බලන්න වශිත එනදු කියන එකේ තේරුම මොකද්ද වශිත එනදු කියන එකේ තේරුම මොකද්ද මගේ මගේ හරි ඊළඟට කියන්න අනිත් දරුවෝ මට නම හරි අනිත් පුතා කියන්න තුන් දෙනාගෙන් අනිත් පුතා කියන්න මට මම කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද පුතේ මම කියන එකට නාන් ආ හොඳයි අයියලා දෙන්නයි නංගි වැඩ කරලා තියෙනවා හොඳයි හොඳයි ඊළඟට මට කියන්න බලන්න දසුන් දසුන් ඔව් මට කියන්න දසුන් එප්පඩි කියන එකේ තේරුම මොකද්ද දසුන් කොහමද ආ නියමයි පාඩම් කරා නේද හොඳටම දසුන් හොස නියමයි දැන් දෙමළ හොඳයි නේද වැඩ කරන්න පුළුවන් නේද හොස හොඳයි හොඳයි නියමයි ඊළඟට මට කියන්න බලන්න රිද්මි රිද්මි මලින්සා රිද්මි गमट दिमलिंग මට රිද්මිම කියන්න නමට දෙමළෙන් කියන්නේ කොහොමද එනදු එනදු නාන් පෙර් කියන්න පුතේ වා අපිට පන්තිර සම්බන්ධුනේ නැත මේ සතිය බඳවෝ පාඩම් කරාද පොයිෂොල්ල වෙන්නා පොයිෂොල්ල වෙන්නා බොරු කියන්න එපා පාඩම් කරේ නෑ නේද හදා හරා හරි ලබන සතිය මම ඔයාගෙන් අහන ඔය වචන 11ම හොඳට පාඩම් කරන්න ඕන රිද්මි පැහැදිලිද පුතේ හා ආදි කොට වැඩියන්නේ පාඩම් කරනවා නේද හරි ආ ඔකේ හරි
ජෝත් එක වැඩ කරන්න මම ගොඩක් මාසයි හේතුව මම 6 11නේ වැඩ කරන්නේ ඉස්කෝලේ පුංචියත් එක්ක වැඩ කරන්න හම්බෙන්නේ පන්තිවලදී තමයි. ඉතින් මම ගොඩක් ආසයි පුංචියත් එක්ක වැඩ කරන්න දෙන්නේ. ඉතින් ඔය විදිහට වැඩ කරමු අපි. තාම පටන් ගත්ත විතරයි. හරි. මට කියන්න බලන්න සවිනු සවිනු මිත්සර. සවිනු සවිනු මට කියන්න බලන්න උංගල් කියන එකේ තේරුම මොකද්ද සවිනු? උංගල් කියන එකේ තේරුම ඔබි எனக்கு கேட்கவில்லை எனக்கு கேட்கவில்லை மானே உங்கள் කියනකේ ආ සර් කිව්වා නේද ආ නෑ උංගල් කියනකේ තේරුම මොකද්ද ආසවිනු අයියෙන් කියන්නේ කතා කරන්න පොත බලලා කියලා වැඩක් නෑ හරිද ආ කමක් නෑ එහෙනම් කියන්න සවිනු පෙර් කියනකේ තේරුම මොකද්ද සවිනු පෙර් කියනකේ පාඩම් කරේ නැද්ද සවිනු අදද පන්තියට සම්බන්ධුනේ නෑ සර් ආ ඊයේ සති උගන්වපු පාඩම් කරේ නෑ නේද ඇත්ත කියන්න නෑ සර් ආ ඇයි පාඩම් කරේ නැත්තේ අමතකුණා අමතකුණාද अम्मेमेंटे කොඩක් ඉන්න තාම වල පුංචිනේ තාම නීති ටික දාලා නැහැ කොහොම වැඩ ටික කරගෙන යන්න පේපර් එකක් දෙකක් තියෙනවා මම දඬ නීති දාන්නම් ඔයාලට ඉතින් මේ දැන් අර තාත්ත කිව්වේ මොකදයි කතා කරන්නේ දෙමාපියන් ඕන වෙලාවක මාත් එක්ක කතා කරනවා මියුර්තල මේ කළ දෙනවා අනිවාර්යෙන්ම ඉතින් පාඩම් කරව ගන්න ඕන හරිද කියන දේ අහන්නේ කියන එක නිදාසර කාරණයක් විතරයි පාඩම් කරන්න ඕන මම අනිවාර්යෙන්ම ලබන සතියේ ඔය පුතාගෙන් සහ අරදුවගෙන් අනිවාර්යෙන්ම වචන 11 අහනවා හරිද පාඩම් කිරීම අත්‍යවශ්‍යයි සවිනෝ හරි ඉසුරි इसुरी कोई इसुरी आह इसुरी आह उंगल की नहीं तेरो मुकद्दी इसुरी मुकद्दे सर उंगल की है ना के तेरो मुकद्दे ओबे ओबे इतना बोलते मामा की है ना एक अट दिमालिंग की है ना को हम अधे නාන් හොඳයි ඉසුරි පාඩම් කරා නේද ගිය සතිය උගන්න පුවා හොඳයි හොඳයි දැන් පාඩම් නේද වචන ටික පාඩම් නේද ඔක්කොම ඔව් හොඳයි දැන් දෙමලින් ගෙන මොකක්ද ඉන්නද කියන්නේ මම හරි මට කියන්න බලන්න සදසි සදසි මොකද අනේ සදසි මෙහෙම මේ මේකක් ගහගෙන ඇයි කම්මැලිද ආ සදසි නෑ මට කියන්න එප්පඩි කියන එකේ තේරුම මොකද්ද එප්පඩි කොහොමද ආ නියමයි ඊළඟට මට කියන්න බලන්න සදසිම එන්න කියන එකේ තේරුම මොකද්ද සදසි එන්න කියන එකේ මොකක්ද මොකක්ද හරි හොඳයි කම්මැලි වෙන්න බෑ හරිද මේ මෙහෙම ගහගෙන ඉන්නේ කම්මැලි ළමයි කම්මැලි නෑ නේද සදසි කම්මැලි නෑ සර් එහෙම ගහගෙන ඉන්න බෑ වේගෙන් වැඩ කරන්න ඕන දෙමළ ළමයි එහෙම බෑ හරිද දෙමළ ළමයි ඇක්ටිව් වැඩ කරන්න ඕන කනිකර අර යව්වගේ කතා කරන්න ඕන හරි නේ මෙහෙම ඉඳහන් ඉන්න නෑ නේද නෑ ආ හොඳයි ඊළඟට මට කියන්න ഘോഷිත ഘോഷිත කියන්න බලන්න ഘോഷිත මට ආ කො ഘോഷිත යාද ආ ഘോഷිත කියන්න බලන්න මට කො මයික් එක ඔන් කරන්න ഘോഷිත මන්ද ආ මට කියන්න නමට දෙමලෙන් කියන්නේ කොහොමද නම නම පෙයර්
pair ගමට දෙමළෙන් කියන්නේ කොහමද ඌර් ඌර් හොඳයි ගිය සතියේ බලන්නකෝ පාඩම් කරා නේද ඔව් සර් අද සම්බන්ධ උනේ හරි ආ අද සම්බන්ධ උනේ ආ හරි ප්‍රශ්නයක් නැහැ හොඳයි පිළිතුරු දුන්නනේ ගිය සතියේ උගන්නපු ටික වෙබ්සයිට් එකේ වීඩියෝ දාලා තියෙනවා බලන්න අනිවාර්යෙන් හරිද ආ සර් හරි අමන්දි මොකද අනේ නිමතේ දින්නේ කොහොමද අමන්දි ආ ඕ නෙවෙයි මට කියන්න බලන්න එන්න කියන එකේ තේරුම මොකද්ද 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 ඊළඟට කොහොමද කියන එකට දෙමලින් කියන්නේ කොහොමද අපි එප්පඩි එප්පඩි හොඳයි එතකොට මට කියන එකට දෙමලින් කියන්නේ කොහොමද අමන්දි මට කියන එකට මට මතක් කරන්න මතක් කරන්න මට කියන එකට දෙමලින් කියන්නේ කොහොමද ආ හරි ප්‍රශ්නයක් නැහැ හොඳයි අහපු දෙකට පිළිතුරු දුන්නනේ ටක් ගාලා බලන්න මට කියන එකට දෙමලින් කියන්නේ කොහොමද කියලා අමන්දි ඉක්මනට බලන්න පොත හරි අපි අහමු ඊළඟ එක අරිද්මිකෙන් ඇහුවා තව දරුවෝ දෙන්නෙකුට චාන්ස් එක දෙන්න ආ ආදිත්‍ය කාවින්දි ආදිත්‍ය ගල් සෝම මෙපඩි ඕ ආදිත්‍ය යාද ඕ ආදිත්‍ය එනකු කිනකේ තේරුම මොකද ආදිත්‍ය මට මට හරි එතකොට කොහේද කියන එකට දෙමලින් කියන්නේ කොහොමද ආදිත්‍ය කොහේද කියන එකට එංගේ එංගේ හොඳයි හොඳයි මම තව එක දරුවෙකුට chance එක දෙනවා හේතුව අපිට අලුත් කොටසට යන්න ඕන ඊළඟ දවසේ අහන්නම් අනිත් දරුවන්ගෙන් සවින්ද්‍යා සවින්ද්‍යා සත්සරණ සවින්ද්‍යා ගසන අදට පන්තියට සම්බන්ධුනේ ඊයේ සතියේද හිටියා ආ යියා එහෙනම් මට කියන්න බලන්න කොහේද කියන එකට දෙමලින් කියන්නේ කොහමද සවින්ද්‍යා කොහේද ආහයි ප්‍රශ්නයක් නැහැ එහෙනම් මට කියන ගමට දෙමලින් කියන හැටි ඌර් ඌර් නමට දෙමලින් කියන්නේ කොහමද සවින්ද්‍යා නමට පෙර ආ හොඳයි කොහේද කියන එකට දෙමලින් කියන්නේ කොහමද කොහේද කියන එකට මතක නැද්ද කමන්නේ ටග් ගාලා පොත පෙන්නලා බලන්න ටග් ගාලා පොත පෙන්නලා බලන්න හරි මම තව එක දරුවෙකුට chance එක දෙන්නම් හේතුව අනුදී අත් දෙක මුස්සනවා දැන් යා යාළුවන්ගෙන් අහද්දී අනුදී අත් දෙක මුස්සනවා හරි අනුදී මට කියන්න බලන්න අනුදී කො මයික් එක ඔන් කරන්න අනුදී අනුදි ආ හරි අනුදි ඇහෙනවා නේද ඇහෙනවා සර් ඇහෙනවා මේ සතිය උගන්නකෝ අපර පාඩම් කරා නේද අනුදි ඔව් සර් ආ මම දැක්කා හේතුව අනිත් අයගෙන් අහද්දී අනුදි මයික් එක ඔන් කරගන්න බැරුව ඇඟිල්ලෙන් අනිනවා ෆෝන් එකට හරිද මට කියන්න බලන්න අනුදි එන්න කියන එකේ තේරුම මොකක්ද අනුදි මොකක්ද මොකක්ද එතකොට ඔබේ කියන එකට දෙමලින් කියන්නේ කොහොමද අනුදි ඔබේ ඌර එතකොට වයසට දෙමලින් කියන්නේ කොහොමද අනුදි වයදු වයදු හොඳයි පාඩම් කරලා දෙනවා නියමයි හොඳයි අනුදි හරි තව එක දරුවෙකුට චාන්ස් එක දෙන්නද අනේ පව් මිතුනි මිතුනි නවද ආයි සර් ආ අද ආවේ සර් අද ආවේ හරි මොකද ආවේ නැත්තේ ගිය සතියේ ආ මිතුනි ගිය සතියේ මොකද ආවේ නැත්තේ
එන්න බැරි වුණා. එන්න බැරි වුණා. උඹ ළමයි පන්ති කට් කරන්නේ නැහැ හරිද? උඹ ළමයි හැමදාම පන්ති එනවා. විශේෂයෙන් කොළිතු වකුසගේ පන්තියට විශේෂයෙන් එන්න ඕන. නැත්තම් ඉතින් උටි තමයි දෙන්නේ. හරිද? හරි අවබෝධයෙන් පන්තියට සම්බන්ධ වෙනවා. හරි ප්‍රශ්නයක් නැහැ ඉතින්. මේකම විදුලුවට කියන්නේ. බය වෙන්න එපා ගහන්නේ නැහැ. හරි හොඳයි. යසිදුරා chance එක දෙමුද? යසිදු. යසිදු. කොහේ යසිදු? යසිදු මට කියන්න බලන්න ගමට දෙමළින් කියන්නේ කොහමද යසිදු ගම ඌර් ඌර් හොඳයි හොඳයි පුතේ ඌර් හරි පුතේ බිනුක බිනුක පෙන්සිල් sharp පිට වෙන්නම් පෙන්සල කන්න එපා හරි බිනුක හරිද මට කියන්න බලන්න බිනුක මට කියලා දෙමළින් කියන්නේ කොහමද මට කියන එකට දෙමළින් කියන්නේ එනක්කු එනක්කු හොඳයි නියමයි හොඳයි පුතේ දැන් දෙමාපියන්ට තේරෙනවනේ සතියකින් ওই දරුවා හැදුවේ ඔය තත්ත්වෙට ඉතින් වැඩ කරන්න ඉතින් ඔහොම තමයි දකුණු පළාත ප්‍රතිපල හැදුවේ අපි ගුරුවරෝ එකට එකතු වෙලා ලොකු ගේමක් ගහලා ප්‍රතිපල හැදුවා ඉතින් ඔබ ලංකාවේ කොහේ ඉඳන් ප්‍රශ්නයක් නැහැ ඉතින් හරි අවබෝධයෙන් වැඩ ටික කරාන පන්තියට සම්බන්ධ කරන්න මම මගේ විශ්ේ මම වගකීම අරගෙන කරලා දෙනවා. හරි අවබෝධයෙන් අපි වැඩ කරලා හොඳ ගමනක් අපි යමු. අපි දරුවොත් එක්ක. ඉතින් ඇත්තටම සතුටු වෙනම දරුවෝ පිළිතුරු දෙද්දී ඉතින් එක්කෙනෙක් දෙන්නේ අඩුපාඩු තියෙනවා. ඉතින් ඒව සරල පේන්නේ නැතුව නෙවෙයි. ඉතින් ඒ අයට මම වැඩක් කියලා දෙන්නේ. ලබන සතිය සම්බන්ධයෙන්දී අනිවාර්යයෙන්ම ඒව පාඩම් කරන්න ඕන. හරිද? දැන් අද අපි කතා කරනවා ඉතාමත්ම තරඟකාරී අධ්‍යාපන රටාවක් තුල දකුණු පළාතේ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ සුපිරි ස්කෝලේක ප්‍රශ්න පත්‍රයක්. දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් අපේ දරුවන්ට පළවෙනි දවසකම පේපරයක් කතා කරන මෙලව දෙයක් දන්නේ නැහැ. ඔව්. ඒ හේතුව තමයි දරුවා අමාරුයි දාන්න හදන්නේ. අමාරුයි දාලා තමයි දරුවා ගොඩ යන්න ඕනේ. ඉතින් බලන්න දෙමළ හදන්නේ කොබිටුවක් උසන්නේ නැහැ. ඉතින් හරි අවබෝධයෙන් අපි වැඩ ටික කරමු. හරි. පුතේ අද දිනේ දාගන්න ඉක්මනට වේගින් හරිම නියමයි කියලා දිනේ දාගන්න ඉක්මනට අද දිනේ දාගන්න ඉක්මනට ඔයාලට දෙමළ අකුරු ගන්න දෙමළ අකුරු ටික කියන එක මම පොඩ්ඩක් ජනවාරි මාසෙට කල් දානවා හේතුව තමයි මේ ජනවාරි මාසෙ දැන් අපි අකුරු ටික හදාගෙන යන හේතුව මේ මාසය තුල අපි වැඩිපුර වචන ටිකක් පිටු කරමු ඊළඟට අපිට ලබන සතියේ තියෙනවා කතා කරපු වචන වලින් වාක්‍ය ගොඩනගන්න ඉතින් ඒවා ලේසියෙන් කරන්න අමාරු දේවල් ඉතින් ඒක තමයි සති දෙකක කාලයක් දෙන්නේ අපේ දූල පුතාලට පාඩම් කරගන්න ඉතින් ආදරණීය අම්මගෙන් අප්පච්චිගෙන් මම ඉල්ලන්නේ අනිවාර්යෙන්ම අපේ රත්තරන් දූල්ට හෝ පුතාට හොඳට පාඩම් කරවන්න. කියන දේ අහන්නේ නැහැ කියන එක ඇත්තටම ඒක මම දන්නවා පුංචි වයසනේ අපිත් ඔය වයස පහු කරලා ආවේ. ඉතින් එනකොට පොඩ්ඩක් ඉතින් සරකලා එහෙම වැටික් කරව ගන්න බලන්න කිව්. හරි බලමු අපි ඉක්මනට. හරි. අද දිනේ දෑවණේද සියලු දෙනාම දිනේ දෑවණේද ළමයි දිනේ දෑවණේද හරි දිනේ දාලා තින්නේ හොඳයි නියමයි ඔය ඔය විදියට වැඩ කරමුකෝ කවීෂ නඳුන් මට කියන්න කවීෂ අද කවද්ද කවීෂ ආ කවීෂ අද කවද්ද මතක නැද්ද එතකොට දිනේ දෑවණේද කවීෂ ආ හරි ප්‍රශ්නයක් නැහැ මට කියන බලන්න චනුද අද දිනේ කියන්න ඕක පිටු අකුසයට සරට මතකත් නෑ චනුද පොඩක් කියන්නකෝ චනුද 2021 12 20 ආ හොඳයි නියමයි හොඳයි චනුද හරි මයික් එක ඔන් කරාට පස්සේ ඔයාලා මයික් එක ඕෆ් කරගන්න. හරිද සර්ට ඔයාලගේ නම බලවල ඕන් ඕෆ් කරන්න බෑනේ පුතේ. ඉතින් ඒක නිසා හරි. අපි යන් අද කතා කරන ප්‍රශ්න පත්‍රය බලන්න. හරි. අද අපි කතා කරන්නේ පුතේ අපේ දකුණු පළාත තුළ ඉතාමත් දක්ෂ දරුවන් අධ්‍යාපනය ලබන තරඟකාරී අධ්‍යාපනය තියෙන පාසලක ඉතාමත් වටින ප්‍රශ්න පත්‍රයක්. හරිද දැන් අපි ගිය සතියේ කතා කරපු වචනත් එක්ක අද අපි කතා කරනවා ලස්සන ප්‍රශ්න ටිකක් ඔයාලත් එක්ක ගිය සතියේ කොළිතුවක් උසවක් කිව්වා ඔයාලට පේපරයක් අද කරන්න හේතුව තමයි එකක් ඔයාලව පොඩ්ඩක් අමාරුයි දාන්න හරිද
ඔයාලා පොඩ්ඩක් අමාරුවේ දාලා දෙමළ කියන්නේ මෙන්න මේක කියලා පොඩ්ඩක් වෙන්නන්න. ඊළඟට අපි ලබන සතියේ කතා කරනවා ලස්සන ලස්සන වාක්‍ය. ඉතින් ඒවට අවශ්‍ය වෙන මඟ පෙන්වීම තමයි මෙතනින් අපි හදාගන්නේ. හරි. හරි අවබෝධෙන් මගේ දරුවෝ ටික ලියාගන්න මෙහෙම මෙන්න මේ ප්‍රශ්නය ලියාගන්න. හරි අවබෝධයෙන් මගේ දරුවෝ ටික සපොට් කරන්න මොකද ප්‍රශ්නය කියලා මෙන්න මේ ප්‍රශ්නය ලියාගන්න පොතේ ඉක්මන් කරන්න. ඔන්න ඔය ප්‍රශ්නය ලියාගන්න පොතේ මට කැමරෝ කරන්න ඕන මම බලන්න ඕන ඔයාලා ලියන විදිය. හරිද? වේගින් ලියාගන්න ප්‍රශ්නය. ප්‍රශ්නය වේගින් ලියාගන්න. හරිම ලේසි ප්‍රශ්නයක්. දැන් අපි ගිය සතියේ කතා කරපු වචනත් එක්ක පහත සඳහන් හිස්තැන් වලට තමුන්ගේ තොරතුරු ලියා යොදා ලියන්න. ඒ කියන්නේ තමන්ගේ විස්තර ලියන්න තියෙන්නේ. හරිද? ඉතින් ඕවා අපි ලබන සතියේ කතා කරනවා. බය වෙන්න එපා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ අමාරුයිනේ. අමාරු නෑ. පාඩම් කරා නම් ඕක ගොඩක්ම ලේසි. හරිද? දැන් පොඩ්ඩක් වේගෙන් ලියන්නක බලන්න ප්‍රශ්නය අංක 1 කියලා දාලා පහත සඳහන් හිස්තැන් වලට තමුන්ගේ තොරතුරු ලියා යොදා ලියන්න. හරි මේ වරහන් තියෙන එක වරහන් තුල තියෙන එක ලියන්න ඕනේ නැහැ. හරිද? මේක ලියන්න ඕනේ නැහැ. ඒක ලියන්න ඕනේ නැහැ. පහත සඳහන් හිස්තැන් වලට තමුන්ගේ තොරතුරු යොදා ලියන්න. මෙන්න ප්‍රශ්න පහක් තියෙනවා. ඕ අපි ගිය සතියේ කතා කරපුවා. හරිද? ගිය සතියේ කතා කරපුවා තියෙන්නේ. ඉතින් දැන් පුළුවන් වෙන්න ඕන. මේකෙන් ලියන්න. මේකෙන්. right. එහෙමයි. උඹ කට්ටියගේ මූණ ඇඹුල් වෙලා වගේ මොකද අමාරුයිද මේ සතිය පාඩම් කරා නම් ඒක ලේසි වෙන්න ඕන හරිද නියමයි මේකෙන් ලියන්න ප්‍රශ්නය හොඳයි වැඩ ගන්නවා නියමයි පොඩ්ඩක් මේ මාසයේ කුඩිතුවක් උසයට දෙමාපියන් උදව් කරන්න දරුවන් එක පොඩ්ඩක් ළඟින් ඉඳන් වැඩ ටික කරවා ගන්න. හේතුව තමයි ඊළඟ මාසේ නම් මම හදලා ගන්නම්. තාම ඔයාලගේ දරුවන්ට නිදි මුකුත් දෑවේ නෑ. තාම හැඩ ගැහෙනවනේ. ඉතින් නිදි ටික දාලා සර් හදලා දෙන්නම්. හරි අවබෝධයෙන් වැඩ ටික කරගමු අපි. මම කරා. මොකද ඔය වගේ ප්‍රශ්න අදමද ලියන්නේ? අතර වසරේ හරිද? ඔයාලට අපෑරෙන්න කිසිම දෙයක් නැහැ පුතේ හේතුව තමයි ස්ක්‍රීන් ෂෙයා කරන එකෙන් වාසිය ගන්න හේතුව දැන් මම ලංකාව තුල ඔන්ලයින් ආයතන වගේම පිසිවලුත් ආයතන ගණනාවක වැඩ කරන ගුරුවරේ ඉතින් ඒක නිසා මම දකින්න දෙයක් තමයි ලංකාවේ ඉන්න දරුවන්ගේ දෙමළ භාෂාව කියන දැනුම ඇත්තටම දැන් කීන වෙලා ගිහින්. හේතුව තමයි අපේ දරුවන්ට නිවැරදි මඟ පෙන්වීමක් නැහැ. ඉතින් ඒක තමයි තියෙන එකම පාඩුව. පුංචි අයට නම් ඔක තේරෙන්නේ නැහැ තාම. දෙමාපියන්ටත් ඇත්තටම වැටහීමක් නැහැ මොකද්ද මේ විශේෂයට වෙලා තියෙන්නේ. ඒව පිළිබඳව. නමුත් ඔතන තියෙන ගැටලුව තමයි අපේ පුංචි අයට ප්‍රාථමික අධ්‍යාපනයේදී දෙමළ විෂය දෙමළ සහ ඉංග්‍රීසි විෂයන් වලට ප්‍රධානත්වයක් ලබා දෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම 6 වසරට යන දරුවට ඇත්තටම දෙමළ කියන්නේ අර මේ ණයාට මේ අමුකොළ වගේ. ඉතින් 6 වසරෙට ඒ තත්ත්වෙන් ආවම අපිට එතනින් උඩ කවදාවත් දෙමළ විෂය හදන්න බෑ. හේතුව අර පුංචි කාලේ දරුවට ඔළුවට වැටෙලා තියෙනවා දෙමළ කියලා කියන්නේ මේ වගේ අමාරු විෂයක් කියලා. මම දන්න ඔය ළමයි වල ලියන එකෙන් මට තේරෙනවා. අදමයි ළමයි ඔය වගේ ප්‍රශ්න ලියන්නේ. ඉතින් ඔහොම ගැටලු. ඔ අපි හදාගමු ඉතින් එනින් සැරේ. හරි අවබෝධයෙන් ලියමු ඉක්මනට. කරා සියලු දෙනා වේගෙන් වැඩ කරන්න වේගෙන් ලියන්න
අත වේගින් ලියන්න පුතේ හොඳ අවබෝධයෙන් හරියට ලියන්න කිසිම කෙනෙක් පිළිතුරු ලියන්න එපා හරිද කිසිම කෙනෙක් පිළිතුරු ලියන්න එපා හේතුව පිළිතුරු ටික ලියනවා අපි සාකච්ඡා කරන ගමන් කියන විදිහට වැඩ ටික කරන්න හරිද ප්‍රතිඵලය හදලා දෙන්න කියන විදිහට වැඩ කරන්න අනේ ඔයා කැමර ඔන් කරලා නැති අනිත් අය කැමර එක ඔන් කරමුද හේතුව දැන් ඉන්න ඔක්කොම කැමර එක ඔන් කරලා දෙන්න තුන් දෙනෙක් විතරයි කැමර ඔන් කරලා නැත්තේ සවින්දේ ලියලි වරද සවින්දේ ලියලි වරද සෑ ලිව්වා ලිව්වද ඔව් සෑ ලිව්වා ආ ලිව්වා පිළිතුරු ලියන්න එපා දැම්ම ලියලි වරය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න ළමයි හරි 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 අනිත් අය කලබල වෙන්න එපා ලියන් 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 ලියන්න කාලය දෙනවා ලියලි වරයි හෑන්ඩ් රේස් එකක් දාන්නකෝ හරි අපි එයා ලියනකම් අපි ලියලි වරයත් දරුවන් එක කතා කරමු පොඩ්ඩක් සෙනුත් මින්තක සෙනුත් කෝ සර් ඒ නම අයියාගේ කින්නේ සර් गमट दिमल किया කොහොමද කියන එකට කොහොමද ආන්නේ දෙමළේ? එප්පඩි. එප්පඩි. හොඳයි. අනිත් දවසේ අයියාගේ නේම් එකෙන් නෙමෙයි, ඔයාගේ නේම් එකකින් ඕන ක්ලාස් එකට ජොයින් වෙන්න. හරිද? නැත්නම් අයියාගේ නම තමාසයට කියන්න වෙන්නේ. හරි. අපි ඊළඟට අහමු සවිනු. සවිනු මිත්සර. ආ සවිනු ගෙන් නේද මම කලින් ඇහුවේ? සවිනු ගෙන්ද සවිනු යාපාර දැන් අයියගේ නේමිනේ සම්බන්ධ ඔව් මට කියන්න බලන්න සවිනු නෑ සර් මගනම් ආ වාගේ නමින්ද සෝරි පුතෙක් ඉන්නේ හරි මට කියන්න බලන්න සවිනු නාන් කියන එකේ තේරුම මොකද්ද සවිනු මම මම ඊළඟට මට කියන්න බලන්න සවිනු ගමට දෙමළින් කියන්නේ කොහොමද? ඌර් ඌර් ඊළඟට කියන්න බලන්න සවිනු මට එන්න කියන එකේ තේරුම මොකද්ද? එන්න අයියෝ ඇඟිලි දෙකම කටේ හන් මොකද්ද? එන්න කියන එකේ प्रश्न වේගින් ලියන්න වේගින් ඉස්සඳු නිම්ස නිම්සත් මොකක් ප්‍රශ්නයක්ද ඉස්සඳු ප්‍රශ්නයක්ද ආ ලියලි ඉවරද ඔව් සර් ආ ලියලි ඉවරයි හරි ගිය සතියේ ගිය සතියේ උගන්වපු පාඩම් කරාද ඉස්සඳු සර් මම ගිය සතියේ ආවේ නැහැ අද ආවේ ආ අද ආවේ ප්‍රශ්න ලිව්වද එතකොට ඔව් සර් ගිය සතියේ කරපු මේ වචන ටික සර් මේ පන්තියේ උනහම දාන්න සර් වෙබ්සයිට් එකේ අප්ලෝඩ් කරලා දීන්නේ වෙබ්සයිට් එකෙන් බලන්න හා සර් ආයතනින් ඔයාලා දැනුවත් කරලා නැත්නම් වෙබ්සයිට් එකේ බලන්නේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා ඒව අනුව බලන්නේ ටික
හරි මට ඉක්මනට ලියලි වරයි හෑන්ඩ් රේස් එකක් දාන්නකෝ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න හෑන්ඩ් රේස් එක දාන්න දන්නව නේද දරුවනේ දන්නවනේ ඔය දාලා තින්න කට්ටිය ඉක්මන් කරන්න ලියලි වරයි හෑන්ඩ් රේස් එක දාන්න बृहस्पति एक्साम ඒ හරිය නේද එතකොට? නෑසර් නුවර. ආ නුවර නේද? හරි. හරි ටික් කරමු. මගේ හැම ක්ලාස් එකම ඉන්න අඩුම ගානේ මේ ට්වින්ස්ලා දෙන්නේ කනවරෙන් ඉන්නවා තමයි. හැම ක්ලාස් එකම ඉන්නවා. වන්ගේ දැලෝ මේ ක්ලාස් එකේ අඩුම කොට කියලා බැලන තුන්දෙනෙක් ඉන්නවා. වැඩ කරමු. එතකොට තුන්දෙනාගෙන් වැඩිමල් දූද පුතාලා දෙන්නෙක් එක්කෙනෙක්ද? අයියා. 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 ඔයාද බාලයා? ඔයාද බාලයා නෝ උස. උස. හරි වැඩ ටික කරමු. තුන්දෙනාම ශිෂ්‍යත්වේ පාස් වෙන්න බලාපොරොත්තු වෙන්න වැඩ කරන්න ලබන අවුරුද්දේ. ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වයෙන් ලබන අවුරුද්දේ sorry ඊළඟ අවුරුද්දේනේ. ඉතින් එයා විතරක් නෑ. අනිවාර්යයෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ ටාගට් කරන් වැඩ කරන්න දැම්ම ඉදන්. ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ඇත්තටම වටිනා විභාගයක්. හේතුව ශිෂ්‍යත්වය පාස් වුණාට පස්සේ ශිෂ්‍ය ආධාර හම් වෙනවා. නිකන් ගෙදර ඉඳන් සල්ලි ගන්න පුළුවන්. හරිද? මහ ලොකු මුදලක් නෙවෙයි. නමුත් ගෙදර ඉඳන් සල්ලි ගන්න පුළුවන්. හරි. ලියලි වරද? තමයි ලියලි වරයි නේද? ලියලි වරයි නේ. හරි. එහෙනම් දැන් අපි සාකච්ඡා කරන්න යමු. තව ලියන අය ඉන්නවද? ඇත්ත කියන්න ඇත්ත කියන්න. ප්‍රසදි ලියලි වරද? ප්‍රසදි. ඔව් සර්. හා ලියලි වරයි. හරි. අනිත් අයත් ලියලි වරයි නේ. අපි එහෙනම් හරි අවබෝධයෙන් අපේ වැඩ ටික පටන් ගමු. හරි. මගේ පුතේ අපි ගිය සතිය තුල කතා කරා අපේ දුල පුතාලත් එක්ක වචන ටිකක්. වචන 11ක් කතා කරා. ඒ කතා කරපු ඒ වචන 11න් තමයි අද මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අපේ දුල පුතාලත් එක්ක කොලිතු අපස කතා කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් ඉතාමත්ම සරලයි. බලන්න ප්‍රශ්නේ සම්බන්ධයන් ඉස්තන් වලට සමුන්ගේ තොරතුරු යොදාලියන්න මම අහනවා ප්‍රශ්නයක් නාන් තේරුම මොකද්ද මට කියන්න නාන් කියන එකේ තේරුම දසුන් ගගන කියන බලන්න දසුන් නාන් කියන එකේ තේරුම මොකද්ද නාන් කියන එකේ තේරුම මොකද්ද දසුන් මම මම නියමයි නාන් කියන්නේ මම නම් මගේ පුතේ ඔබ මෙන්න මෙතනින් ලියන්න තමන්ගේ නම නම මෙහිමයි මෙහා ගන්න නාන් එක කැලක් ලියන්න දැන් මෙහෙමනේ දැන් සර්ගේ නම චමල් කොඩිතුවක්කු හරිද සර් ඔතෙන්ට ලියන්නේ නාන් කොඩිතුවක්කු කියලා හරි ඒ වගේ අපේ දරුවෝ තමන්ගේ නමේ කෑලි දෙකක්ද තුනක්ද හතරක් හරි දිනනවා නම් තමන් එකක් ලියන්න නාන් හිස්තැනේ තමන්ගේ නම ලියන්න එක නමේ කෑල්ලක් ලියන්නකො
මට කියන්න නිතුනි පෙයර් කියන එකේ තේරුම මොකද නිතුනි අනිහරි නම මට කියන්න ඔය නම් එකතු කරලා ඕ මොකද ප්‍රශ්නේ මට කියන්න බලන්න බිනුක එනදු පෙයර් කියන එකේ තේරුම මොකද්ද බිනුක එනදු පෙයර් කියන එකේ තේරුම මොකද්ද බිනුක එතකොට बिनुक को ओया आगे नाम मुकद्द अयो कडवले बोरुत कियनवा एनदु पेयर कियने के तेरुम अहुवे आ बिनुक तेरुम कियन सेट एनदु पेयर कियने के तेरुम मुकद्द को बिनुक को कथा करन को बिनुक को हरे एना मैं ना यार लोगों का आंसर देना हरे मट्टे है ना किया ना रेसेंडी किया ना बाला ना रेसेंडी रेसेंडी को रेसेंडी आई ना हरे रेसेंडी मट्टे किया ना एना तो किया ना के तेरो मुकाद रेसेंडी मागे मागे पेर किया ना के तेरो में नामे नाम है इन्हें तो पैर किया नहीं मुकद्दे तो बोलते हैं मागे नाम है अन्ना हरे मागे नाम है हरे मलेशी बाला सिंधु आप पागे इन्हें तो मागे पैर नाम है इतने दारुए ने ये देखा मेरे को तो कराम को बोले ना ना इन्हें तो पैर मागे नाम है हरे मनिया माय पट्टे निया माय बाला कुछ रलेशी तो बाला ना इन्हें हरी मनी है मैं बाला नौजवान के लास्ट साल के बैठकर आया भी तो चला आस्ते बाला हरी आओ बोधी कौन ले आना देवरी प्रश्न के पीने तुरे इन्हें दो पैर संपूर्ण नमो वाला के ले आने दें दिमाग भी यंत्र तेरना मैं ती कोमल तो कोई तो आपको से उगाना नहीं किया ला ओवर होंदर तो मैं पहले दिले लाभन सापी हाँ मैं अभी आपकी बार वहाँ बैठूँगा हरे हरियाव बोलोगे हरे मटक यार ना बाला ने एक एक मुकाद्दे लिए यासिंदू ऐसे ना बाले ओ नेवे मुकाद्दे किया ना बाला ने ये ना तू पैर किए ने गुड़ा मुकाद्दे लिए यासिंदू ये भी किया ना कौन यासिंदू अनु मगे विषय रिलैक्स नियम ಏನದು ಪೇರ್ ಮಗೆ ನಮ ಈ ಲಂಗಟ
සර් එක කතා කරන්න බය වෙන්නේපා කොහොමද හරිද හරි අනුදි මට කියන්න එනදු කියන එකේ තේරුම මොකක්ද අනුදි ඉක්මනට දැන් මේකින් කියන්න ඕන අනුදි මගේ මගේ ഘോഷිත මට කියන්න ඌර් කියන එකේ තේරුම මොකද්ද ഘോഷිත ഘോഷිත ඌර් කියන එකේ තේරුම මොකද්ද ഘോഷිත ගම සර් ගම සර් එතකොට එනදු ඌර් කියන එකේ තේරුම මොකද්ද මගේ ගම නියමයි එනදු ඌර් මගේ ගම ලියන්න පුතේ ඔයාලගේ ගම ඉස්සරහින් හොඳයි ഘോഷිත මට ඒකට පිළිතුර දෙන්න ඕන ඉසුරි තමන්ගේ ගම මොකද්ද කියලා පිළිතුරු දෙන්න ඕන ඉසුරි හරි අවබෝධෙන් ලියන්න ඒ තියෙන්නේ නියමයි ආ ඉසුරි නෙවෙයි මට දෙනෙත් කියන්න ඕන පිළිතුර හොඳයි නියමයි ළමයි ටික වැඩ කරනවා නියමයි ඒ උනන්දුව තියනවා නම් ගොඩ හරි මට කියන්න ආ ඉසුරි ගෙන් අහන්නම්කෝ ඉසුරි කියන්න එන දූර් කියන එකට මොකද්ද ලියුම් ඉසුරි පරදියවත්ත सविंद එනදූර් මුල්ලේරියාව එනදූර් මුල්ලේරියාව අතීතයේ සටනක් පැවතිච්ච ස්ථානයක් නේද ආසවිද්‍යා එහෙම දන්නේ නැහැ නේද දන්නවද නැහැ නේද ඉතිහාසෙත් ඉගෙන ගන්න පුළුවන් තා ඉස්සරහට හරි අමන්දි මට කියන්න ඔයා මොකද්ද ඒකට ලිව පිළිතුර කො අමන්දි නැන්ද සර් කියන බලන්න ඒකට ඔව් මොකක්ද ඒකට ලිව්ව පිළිතුර එන දූර් කියන එකට මොකද ලිව්වේ මගේ ගම දිගන දෙමළේ කියන්නකෝ අමන්දි එන දූර් දිගන එන දූර් දිගන හොඳයි අපි බලමු හතරවෙනි එක එනදු පාඩශාලේ අලුත් වචනයක් මගේ පාසල එතනින් ලියන්න ඔයාලා ඔයාලගේ පාසලේ නම පන්සල නෙමෙයි හරිද පන්සල නෙමෙයි ඔයාලගේ පාසල පාසලේ නම ලියන්න මට පාසලේ නම කියන්න ඕන අනුදි කියන්න ඕන ඉස්සෙල්ලම හරි ලියන්නකො ලියන්න 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 ලියලින්නකො 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 පාසලේ නම ලියන්න. ඊළඟට සත්‍යෝ එකට එකතු කරලා වාක්‍ය ලියන්න තියෙනවා. පුදු පිරෙන්න ලියන්න තින්නේ. හරිද? ඒක නිසා ඔන්න මුලින් යමක් දීලා තින්නේ. වැඩ කරන්න. හරිද? අනුදි කියන්න බලන්න. කොරිතුවක් උසයට එනදු පාඩශාලේ කියන එකට ඔයා මොකද්ද ලිව්වේ? අනුදි. කියන බලන්න අනුදි. එනදු පාඨශාලේ ආ කටවර ගාල විද්‍යාලම් විද්‍යාලම් හරි තා පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ අනුදි එනක කේට්කවිල්ලේ අපට ඇහුනේ නැහැ එනදු පාඨශාලේ කලබල වෙන්න එපා එනදු පාඨශාලේ එනදු පාඨශාලේ ආ කටවර ගාල හරි හොඳයි අනුදි කලබල වෙන්න එපා හරිද කලබල නොවි හෙමින් කියන්න හරි මට කියන්න ඊළඟට ඒකට ලිව්ව පිළිතුර චනුග චනුග කියන බලන්න චනුග මොකද කියන්නේ එනදු පාඩශාලේ මොකද ලිව්වේ පාඩශාලේ මගේ පාසල ඔව් මගේ පාසල ඒක තමයි
ඔයා ලිව්ව පාසල කොහෙද? ඉස්කෝලේ කොහෙද යන්නේ? ආ. යන් මං කිව්වේ නම් ඔයා පාඩසාලේ. එනදු පාඩසාලේ යාපහ රාජපාලන විද්‍යාලය. එනදු පාඩසාලේ යාපහ රාජකීය විද්‍යාලය. 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 අනුගලයි අම්මා ළඟ ඉන්නව නේද? මොකද්ද ආ එහෙම කියවනවා මේ ටිකක් ගැළපීම ටිකක් හරි අමාරුයි හදාගන්න. හරි මම දැන් වැඩක් දෙන්නම්. හැබැයි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ටිකක් හොරයි කියවීමත් හරි හොඳයි හොරයි මේ. හරි මම ඒක හදාගන්න වැඩක් නැත්නම් අනිවාර්යෙන් ලබන සතිය වේදිකට කරන්න ඕන. පැහැදිලිද? පැහැදිලිද? පැහැ සර් මම මෙයාත් එක්කලා වැඩ කරාට මෙයා ගෙදර ඉන්නේ නෑ සර්. මෙයා ඉස්කෝලේ ඇරිච්ච ගාම කිරියම්මලා ගෙදර යනවා. මේ ටයිම් එකේ තමයි මම ඒකයි කිව්වේ මෙයාටම හරියන ටයිම් එකට ක්ලාස් එක සෙට් වුණා. ඉතින් ඒ හින්දා ඇත්තටම මේක තියාගන්න මේ මේ ක්ලාස් එක මේ ටයිම් එකට ක්ලාස් එක වැටෙන හින්දා මේ ඉන්නවා වෙන්න ඇති. නැත්තම් ඉන්නේ නැහැ කීයටවත්. හරි අමාරුයි එයා වල්ල ගන්න. මෙහෙමයි. දැන් ඉන්නේ grade 4 වල. ඒ කියන්නේ 4 කියන්නකෝ මං උඩින්ම මේ යදෙනවා එයාව තියාගන්න තව චූටියෙක් කෙනෙක් ඉන්නවා එක වසර. එයා නම් දවසම මම ළඟ තියාගෙන එයාත් එක්කම තමයි වැඩ කරන්නේ. මේ මෙයා තමයි ටිකක් අර සිංහල පෙළපොත තියෙනවනේ මව්බස පෙළපොත. ඔව්. දෙමළ මුකුත් අල්ලන්න යන්න එපා. මව්බස පෙළපොතේ දවසට පිටුවක් හොඳට කියවන්න දෙන්න. කට ඇරලා හොඳට කියවන්න දෙන්න. පැහැදිලිද? ඔව්. චානෝ මෙහෙන්න කියන්න. මේ අහන්න සර් කියන දේ. හරිද? මව්බසේ මව්බස පොතේ පිටුවක් හොඳට කට ඇරලා උච්චාරණය කරන්න හොඳට කියවන්න පොත බලලා එතකොට ඔය පොඩාර කටේ අර හොරගතිය තියෙන්නේ වැඩ කරන්න දුන්න ඉඳලා හොරගතිය වගේ තියෙන්නේ පොඩ්ඩක්. ඉතින් හදාගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් දැන් මෙහෙමයි දරුවා තරින්න එපා. හේතුව දැන් ලබන අවුරුද්දේ 4 වසරේ ඊළඟ අවුරුද්දේ ශිෂ්‍යත්වේ. ඉතින් අනේ නෑ ස දුකේ මේ අතාරින්නේ නෑ කීයටවත්. හරි ඒක තමයි. ඉතින් පොඩ්ඩක් දරුවෝ යන තව ටිකක් පොඩ්ඩක්. හරි මම දන්නවා. ඉතින් පොඩ්ඩක් හරි පුංචියත් ඉන්න අපි ටිකක් කොහොම වැඩි කරලා වැඩ කරන් එනවා දෙමාපියන් දරුවෝ මේ ප්‍රශ්න වලට තියාගෙන ඉතින් පොඩාර මම කිව්ව විදියට සතියක කාලයක් පොඩක් වැඩ කරා වැඩ කරවන්න. එතකොට පැති 7ක් ලැබර සතියෙදි කියවන්න ඕන. පැහැදිලිද චානද? පැහැදිලිද? මෙහෙමයි මට ඔහොම කියන්න වැඩක් නැහැ. දැන් අනිද්දේ මා විශ්ව විද්‍යාලන පුළුවන් මට ඔහොම කියන්න වැඩක් නැහැ. නමුත් හැමදේකින්ම හොඳට අපි දරුවෝ හදා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි හොඳ විදියට වැඩ කරමු. චානුක අනිවාර්යෙන් අර කිව්ව අඩුපාඩු නේලි වෙලයි නේද? හරි. අපි එහෙනම් බලමු. ඊළඟ එක බලන්න පස්වෙනියක එනදු වයදු වයදු කියන වචනේ තේරුම දන්නවද කියන බලන්න කවීෂ කතා කරේම නැහැ කවීෂ කියන්න බලන්න එනදු කියන වචනේ තේරුම මගේ නම වයස අන්න හරි එනදු වයදු මගේ වයස කවීෂ වයස කීයක් වෙනවද උඟල වයදු වෙත්තනේ හැටපහයි කියලා හරිද එනදු වයදු දැන් අවුරුදු 65 නේද 65 අරේ ඉතින් තාමත් ඉන්නවා තරුණ විදියට
दरुआ पुंची लबन सती बलानी वाक्यीर लबन सती हिनावी पटांगा अरे अनिवार्य मगे विषय मल विद्यागमस इंग्लिश एक प्रश्न प्रश्न रूप एंडुगेलियानुगेलियानुग प्रश्न अंतिम विनाडी 10 चांस එක දෙනවා දෙමාපියන්ට තමන්ගේ දරුවගේ ගැටලුවක් තියෙනවා කියන්න මම ඒකට විකල්පයක් දෙන්නම් ඒකම තමයි mental education සහ psychology සම්බන්ධ diploma තුනක් කරපු ගුරුවරයෙක් මම ඉතින් ඔයාලගේ දරුවට අවශ්‍ය වෙන හැම දෙයක්ම හදලා දෙන්නම් ඒක බය වෙන්නපා හරිද විනාඩි 10 එක චාන්ස් එකක් දෙන්න අන්තිමට හේතුව අපි හදා ගන්නවා පළවෙනි මාසේ තමයි ඉතින් අපි පොඩ්ඩක් කතා බහ කරමු ප්‍රතිඵලය හදමු मैदान මයිදානම් කියන එකේ තේරුම දන්න අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න කෝ දන්නේ නැද්ද කවුරුවත් දන්නවා ආ සවිනු කියන බලන්න සවිනු සවිනු පිට්ටනිය ස පිට්ටනිය නිකම් පිට්ටනිය කියන්නේ පානේ කැතයි ක්‍රීඩා පිටිය කියලා කියන්නේ හරිද ක්‍රීඩා පිටිය ඔව් කියන්න සවිනු ප්‍රශ්නයක්ද अंतिम 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 विनाडी प्रश्न කණනික්කූඩ මන්තිම වචනය පස්වෙනි වචනය ඒක ලියලා රූපය අඳින්න ඉඩ තියන්න හරි අවබෝධයෙන් වේගෙන් වැඩ කරනවා දැන් මම කියලා දෙන්නේ පොඩි තුවක්කුසගේ දෙමළ පන්තියට එනවා නම් පාට පෙට්ටිය පාට පැන්සල් ටික
පැන්සල් දෙකක් මකනය වතුර බෝතලයක් ඔක්කොම තියාගන්න අනිත් දේ තමයි මම දන්නවනේ කුංචි අය සර් මේ ඇයි ගෝ ටු ද ටොයිලට් ඉසිගේ ක්ලාස් එකේදී ඕකමයි අහන්නේ සර් මේ එස්කියුස් මී සර් මේ ඇයි ගෝ ටු ද ටොයිලට් ඕකමයි අහන්නේ හරිද දැන් ගෙදර ඉන්න නිසා හැමදෙස්සම දුවන්න බෑ ඒක නිසා මේ වේලාසනේ වට රෙඩි ඉවර කළා වේලාසන ඔක්කොම වැඩ සූදානම් කරගෙන ඕන ක්ලාස් එකට එන්න මේකෙන් වැඩ කරන්න ඉක්මනට ඉක්මනට ඔය රූප පහම අඳින්න ඕන මම කියන්නම් තේරුම් ටික හරි අවබෝධයෙන් ලියා ගන්නකො මුලින් මොකෝ දසුන් පැන්සල කන්නේ ආ දසුන් පෙන්සිල් සාප්පිට වෙන්නම් ඉරවිල් අම්මාවින් සමෙත් සෝරු සාප්පිඩුංගල් දැන් මම දැන් ඔහොම කතා කරාම දෙමලෙන් අපේ දරුවෝ කට ආරම් බලන් ඉන්නවා එහෙම ආසයිද කතා කරන දෙමලෙන් හරිද පුළුවන් බැරි නෑ හදාගමු අපි මුචි කාලේ දැන් හදා ගන්න ඕන දසුන් බඩගිනිද පසියාලිරුක් කිම්මලා ඔව් බඩගින්නේ හරි ලියන් ලියන් ඉක්මනට ලියන් ඉක්මනට ලියන් සවිනු අන්තිම විනාඩි 10 මං චාන්ස් එක දෙනවා ගැටලුවක් තියෙනවා ඕන වෙලාවක කියන්න දෙමාපියන්ට මං චාන්ස් එක දෙනවා තමන් ගැටලුව දරුවගේ ප්‍රශ්නයක් තියෙනවා ඕන වෙලාවක කියන්න තමිල් විතරක් නෙමෙයි අනිත් දේවලු ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මං හද ඒ කියන්නේ අඩුපාඩු හදාගන්න විදිය කියන්න අපි සාමූහික වැඩක් කරන්න ඕන මෙතන නේද අමාරු ප්‍රතිඵල හදන්න අපි දකුණු පළාතේ ප්‍රතිඵල හැදී උහුමයි ඉතින් සතුටුයිනේ දැන් අපි අපිට ආර්ථික ප්‍රතිකාරයක් නැහැ නමුත් අපිට සතුටුයි අපේ පළාත අපේ දිස්ත්‍රික්කය අපේ කොට්ටාසය ඉතින් සතුටුයි අපි මහන්සි ප්‍රතිඵල දෙන ඒ වගේම තමයි ඔයාලගේ දරුවනු උකට වැඩ කරමු ඉක්මන් කරන් මිනුග අනෙක් කකුලත් උඩට ගමු අපි හරි ලියාගමු තේරුම මෛදානම් ක්‍රීඩා පිටිය ලියාගන්න වේගෙන් තේරුම් ටික මෛදානම් ක්‍රීඩා පිටිය මෛදානම් ක්‍රීඩා පිටිය මෛදානම් ක්‍රීඩා පිටිය ඊළඟට වහුප්පු පන්ති කාමරය මෛදානම් ක්‍රීඩා පිටිය වහුප්පු පන්ති කාමරය නූලහම් පුස්තකාලය හරි අවබෝධයෙන් ලියා ගන්න චනුක ලියන්න පුළුවන්ද චනුක ලියන්න පුළුවන් නේද බොරු කියන්න එපා පොයිෂොල්ල වේන්දාම් කිසිම කෙනෙක් බොරු කියන්න එපා හරිද පළවෙනි ආලියන් ලියන් 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 පළවෙනි වචනය මෛදානම් ක්‍රීඩා පිටිය දෙවෙනි වචනය වහුප්පු පන්ති කාමරය තුන්වෙනි වචනය නූලහම් පුස්තකාලය හතරවෙනි එක අධිපර් කාර්යාලයම් අපේ දරුවෝ ගොඩක් කැමතිම කෙනා අධිපර් විදුහල්පතිතුමා හරිද අධිපර් කාර්යාලයම් විදුහල්පති කාර්යාලය ඒ කියන්නේ ඔෆිස් එක කියලා කියන්නේ විදුහල්පති කාර්යාලය අධිපර් කාර්යාලයම් විදුහල්පති කාර්යාලය විදුහල්පති කාර්යාලය විදුහල්පති කාර්යාලය ඊළඟට කණනි කූඩම් පරිගණකාගාරය දන්නවද පරිගණකාගාරය කියන්නේ කම්පියුටර් ලැබ් එක කිව්වම දන්නවද ආලමයි දන්නවනේ කණනි කූඩම් පරිගණකාගාරය මෙහෙමයි ඔය දැන් දෙවනි දවසනේ අපි වැඩ කරන
දෙවනි දවසේ කොයි වගේ දෙයක් ලිව්වම ඇත්තටම මේ පොඩ්ඩක් අමාරුයි වගේ. ඔව් අමාරුයි තමයි. ඒක අමාරුයි දාන්න ඕන නිසා තමයි මම මේ ප්‍රශ්න පත්‍රය ඔයාලත් එක්ක කතා කරන්නේ. හරිද? හේතුව අපිට ලබන සතියේ තියෙන්නේ තනි කර වැඩ ගොඩක්. ඉතින් ඒක නිසා හොඳට වැඩ කරන්න ඕන. කරණි කුඩම් පරිගණකා ගාරය. හරි. දැන් තේරුම් ටික කිව්වා වේගෙන් රූප සරහන් ටික ඇඳයන්. වේගෙන් රූප සරහන් ටික ඇඳලා පාඩ කරන්න ඕන. අපි බලමු ඉක්මන්ටම රූප සරහන් ටික ඇඳලා පාඩ කළා ඉක්මන්ටම පෙන්වන දරුවා කවුද කියලා. අපි බලමු. ඉක්මන්ට. රූප සරහන් ටික ඇඳලා ඉවර වෙලා පාඩ කළා තමන්ගේ පොත ස්ක්‍රීන් එකට මෙහෙම අල්ලන්න. එතකොට සර් දකින්නවා. හරි. ඉක්මන් කරන්න. කෝ 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 ට්විස්ලා තුන්දෙනා. කතා බෑ. යොමුලි වශිත වශික කතා කරන්න බෑ හරිද කතා කර කර ඉන්න වෙලාවක් නෑ දෙමළ පන්තිය කතා කර කර ඉන්න වෙලාවක් නෑ වැඩ විතරයි ඉක්මනට හොඳයි හරි අවබෝධෙන් ලියන්න දෙමළ පන්තියට කොඩිතුවක් උසගේ තමයි ක්ලාස් එකට සම්බන්ධ වෙති අනිවාර්යයෙන්ම තමන්ගේ ළඟ පාට පෙට්ටිය පැන්සල් මකනය ඔය හැම දෙයක්ම තියෙන්න ඕන. તો අපිට වැඩ කරන්න තියෙන සතියකට පෑය විනාඩි 30යි. ඉතින් ඔය පෑය විනාඩි 30 ඇතුළේ අපි ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න ඕන නේද? ඉතින් ඒක නිසා වේගෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. හේතුව තමයි ශිෂ්‍යත්ව විභාගයේදී අපි වේගෙන් ලියන්න ඕන. අපිට තියෙන කුංචි කාලය पेपर ගොඩාක් තියෙනවා MCQද ඒ කියන්නේ ඉරි ගහන ප්‍රශ්නද ලියන ඒවද රචනාද යොවට හුරු වෙන්න ඕන ප්‍රසදි උංගල් ඌරෙදු ප්‍රසදි උංගල් ඌරෙදු माइक ऑफ करानेपा निवाल कोहे पुते कम कोहे රුවන් වැල්ල හරි පොළොන්නරුවේ නේද අයි ටෝස් කරා හරි කවන්නේ යසිඳු යසිඳු උංග ලූරේදු එනද ඌර් කියලා එනද ඌර් දෙකින්ද එනද ඌර් දෙකින්ද ආ සර් එහෙම කිව්වට දන්නේ නැහැ දිස්ත්‍රික්කේ කියන්නකෝ මහනුවර මහනුවර හොඳයි හරි අසිඳු මිතුනි උංග ලූරේ දු මිතුනි මිතුනි උංග ලූරේ දු එනදු රම්පාර ආ එනදු රම්පාර හොඳයි නැගෙනහිර පළාත आदित्य एन दूर एन एन दूर कुनेगल कुरुनेगल आ
उंगल पाठशाले इन पेर इन्ने नामित्वे महालोले इमाले प्रश्न है वो बाये निपा हर दस इमाले माले उस पर दे नेक ऐसे वर्ड नहीं आता पूछी ने मिनुकर उंगल लूर रे दू उठशाल ఎన్నదు పాఠశాలే అం సద్దాతిస్స జాతిక పాసల బై పాడం కరవా నీద నీ సతీ ఉగన్నపో పాడం నీద అవు సర్ లబన సతీ వెడి హొందరమ పాడం కరగన్న హొందద హా సర్ హరి వడ కరా కపుల్ దిక గన్న కపుల గన్న పా ఉడట కతై వాడి వెన పుటోడ కపుల గన్న పా నిద్దాం హొందద హా సర్ ఏమ కరాని నోటి లమై మినుక నోటి నే నీద మినుక హొందై నీ मैंने गम को आगे गम अनुराधपुर बाकी नगर या कपिटे बहुत दायर है उनका पालशाले इन पैर रहने हाँ पासले नाम पासले नाम यार अम्बगा अरे क्या निज़ अम्बगा हवा विद्वाल है उनका है हरे उनका है माँगो ये दारु वैध करना कांग पड़ा बेलवे नियमाय मनीषा नियमाय उनका है मनीषा मनीषा तो माँगो निस्सेल्ला वैध कर लेवे इन्ना ने ఇలంగడి సూరి ఇతయత్ వేగి మడ కరం අපිට කලබලයක් නෑ හරිද පොඩ්ඩක් පළවෙනි දවස් ටිකේ පොඩ්ඩක් අපි ඔය වේගයට පුරු වෙනකන් අපි වැඩ ටික කරමු ආ ඔය තියෙන්නේ නියමයි ഘോഷිත හොඳයි සේනොත් බා ආ නියමයි දෙනේ හොඳයි අනිත් පැත් වේගෙන් වැඩ කරන්න පුතේ හොඳයි සූරි මනීෂා උංගල් ඌරේදු मनीषा उंगल ऊर रे दु को एने दूर कांदे कडुवे कांदे कडुवे केमाई फोन करन्नो को इन्नवादा इन्नवा ने आ हर कमन्ने 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 लबन सती इंदा केमाई फोन करन संबंध वेन्नो ना हरिद ये तो मटा अड़पाड़ुआ का किया आ नियमाय सविनु होदाय सविनु मिच्चर है नियमाय होदाय सविनु नियमाय ओय वेड़ा करन्न होदाय सेनुत मिंतक अय्यागे नामिन नेद संबंध वेला इन्ने दुवे को सेनुत आ मटा कियन्न देमले महन्नम कोनेद उंगल ऊर रे दू सेनू उंगल ऊर रे दू हाँ कमान्ने कमान्ने सिग्नल प्रश्न है बिना नहीं दे हर कमान्ने बुदे कमान्ने को आपे टूइंस ले देना लियली बरदे हाँ टूइंस ले देना नहीं तुम देना लियली बरदे मट इक मट पेली र पेन्ना के नहीं आना आहारी
හොඳයි වසිත ඊළඟ එක්කෙනා ඉක්මනට පෙන්නන්න මැද ඉන්න එක්කෙනා හොඳයි පිනුක හොඳයි ඔය යොමුලි ඉක්මනට පෙන්නන්න හොඳයි වසිත හොඳයි යොමුලි ආ පාඩ කරලා නැහැනේ කවුද පාඩ කරලා නැත්තේ මැද ඉන්න එක්කෙනා නේද ආ පාඩ කරන්න ඕන හරිද හරි ඉක්මනට පාඩ කරන්න कोई एक मंडल लियाली वराय पहनना नाली वाले नहीं हैं रूपों सराहन अंदाली वराय पहनना न पाना कोटिकुआ कुसे है ना मंडल खावीशे 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 उंगल लूर रहे तो एनर्जूर गाले पीते गाले हाँ सही है मतलब वड़ा दानी ने डिस्ट्रिक्ट क्या मुकाबले अंपारे अंपारे आये नहीं थे हम बे अंपारे का टी वड़ा किन्ना आये थे हाँ मनीषा पैदा करने वाला हारी थे हाँ उदय साबित सी मनीषा उनका लूर रहे तू उंगल ऊर रहे तू, ओबे काम को है इधर। इन्हें दूर कांडा डूए। कांडा का डूए, सही है मक्की वाले दान भी नहीं तूते, विस्तिक के लिए ना को? विस्तिक के को है इधर? पोलोन्ना डूए। පොළොන්නරුව අනුරාධපුරේ ඉන්නවා පොළොන්නරුව ඉන්නවා අම්පාරේ ඉන්නවා ගාල්ල මාතර හම්බන්තොට කවුරුවත් නැද ළමයි ගාල්ල මාතර හම්බන්තොට දකුණු පළාතේ ඉන්න අය දරුවෝ ඉන්නවද මෙතන දකුණු පළාතේ ඉන්න අය ඉන්නව නම් හෑන්ඩ්‍රික්ස්ක් දාන බලන්න පොඩ්ඩ හොඳයි රිද්මි හොඳයි ආ දකුණු පළාතේ ඉන්න අය ඉන්නවද ආ දසුන් දසුන් කොහෙද दासुन खटुए वे अहुन नया मटर वीर कटिया सर वीर कटिया वीर कटिया आ हम बंदर नहीं थे ओ अपे पैट पैट फोटा किया सर माँ का दूरा हालत ये थे तमाय माँ का दूरा हालत ये नहीं था कटिये हो सर तेरी गमता माता पलाता पीने हम गम आह वाला हम पंप गाले वाले पढ़े हूँ ना क्यों बेकर तात के गमता मागाले में अपीने में हम गम आह तात के गमता आलो वाले में हम गम तकुम पलाते आई ना वादे दसून मित्र लागे घोषित दसून हरिसेनोत हरिसेनोत को पाठ कर अपने थी आये पाठ करने इक्मेंट है नीट टकटे बैठे थे इन्नो ना हरी थे नीट टकटे होता है आदित्या होता है बिनु के यमाई को देने पोता पे इन्नन ने चानु के पोता पे इन्नन ने चानु के पोता पे इन्नन ने चानु के होता
හොඳයි ඉසුරි හරි දෙනේ හරි හොඳයි චනුක නියමයි ඔය වැඩ කරන්නේ වැඩ කරන්න බැරි නෑ අන්න දැන් හොඳ මඟ පෙන්වීම තියෙනවා හරියට වැඩ ටික කරමු හරි අද ඔය කතා කරේ අපේ දූල පුතාලත් එක්ක ගිය සතියේ කතා කරපු වචන වලින් අපි පුංචි අභ්‍යාසයක් කරා ඒ වගේම පේපර් එකකට එන්න පුළුවන් ප්‍රශ්න ආකෘතියක් කතා කරා රූප අඳින්න අපේ දරුවන්ට පුරුදු කරා වචනය තේරුම් අරගෙන ඕවා පුතේ තමයි ප්‍රශ්න පත්‍ර වලට එන්නේ ඉතින් අපි ඕවා හොඳට හුරු වෙන්න ඕනේ ඉතින් අද දෙවනි දවසේ ලබන සතියේ තමයි නියම වැඩ ටික තියෙන්නේ හරිද ලබන සතියේ වෙද්දී ඕවා හොඳට පාඩම් කරගන්න කතා කරපු වචන ටික හොඳට පාඩම් කරගන්න ඒව ඉතාමත්ම වැදගත් හරිද හරි අවබෝධයෙන් ඒ වැඩ ටික කරගමු ලබන සතියේ වෙද්දී ඔයාලා හොඳට ඕවා වචන පාඩම් කරගන්න මං ගෙදරට වැඩ දුන්න ළමයින්ට ඒව හොඳට කරන්න මට පොඩ්ඩක් දැන් කියන්න දෙමාපියන් පොඩ්ඩක් කතා කරන්න ඕන නම් දැන් ඔය හෑන්ඩ් රේස් දාපු අය ඔක්කොම අයින් කරගන්නකො හෑන්ඩ් රේස් ටික ඉක්මන් කරන්න හෑන්ඩ් රේස් මාක් දාපු අය සියලු දෙනාම අයින් කරගන්න ඉක්මනට හරි මට අටර ක්ලාස් එකක් තියෙනවා මේ විනාඩි පහ ඔයාලට දෙනවා පළවෙනි දවස් ටික නිසා දරුවගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් සර් අපි මේක හදාගන්නේ කොහොමද කියලා ඔන්න අහන්න මම ඔයාලට දෙනවා මේ විනාඩි පහක කාලය හෑන්ඩ් රේස් එකක් දාන්නම chance එක දෙන්න ඉක්මන් කරන්න රිද්මි ගැටලුවක්ද රිද්මි ගැටලුවක්ද රිද්මි ගැටලුවක්ද ඉක්මන් කරන්න නෑ සර් ආ එහෙනම් හරි සරිලු ප්‍රශ්නයක්ද සර් ඔව් කියන්න සර් වැඩ කරනවා සර් පාඩම් කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ පාඩම් කරන්නේ නැති එක ප්‍රශ්නේ හරි ඔව් මෙහෙම කරමු දැන් අපි දැන් මෙහෙම මම ඔය මගේ විෂයට මම ඇප්ලයි කරන්නම් තියරිය කියන්නම් දැන් සතියක කාලයක් තියෙනවනේ අම්මේ දැන් අද සම්බුද්දා අයිමත් අපි හම්බෙන්නේ ලබන සතියේ සම්බුද්දා පැහැදිලිද ඔව් දැන් අපි ගිය සතියේ කතා කරලා තිනවා වචන 11ක් ඒක දැක්කනේ අම්මා ඔව් සර් හරි හෙට දවසට දරුවට වචන දෙකක් දෙන්න පාඩම් කරන්න දරුවට ඔක්කොම නෙමෙයි වචන දෙකක් ඕනෙත් නෑ එක වචනයක් දෙන්න පුතේ අද දවස් ඇතුළත මේ වචනේ මට පාඩම් කරලා කියන්න ඕන නිින්දට යන්න කලින් පැහැදිලිද හා සර් ඔව් එතකොට දෙවනි දවසට යද්දී වචන දෙකක් තියෙනවා අම්මා අහන්න ඕන කලින් දවසේ කතා කරපු වචනයයි අද දවසේ පාඩම් කරපු වචනයයි අන්න එහෙම වැඩ කරාට පස්සේ ලබන සතියේ වෙද්දී වචන හතක් නිකම්ම පාඩම් පැහැදිලිද ඔව් සර් ඉංග්‍රීසිත් එහෙම තමයි සර් ඉංග්‍රීසියෙන් උකුත්ම බෑ හැබැයි හරි ඒ විදිහට හදාගන්න ලැන්ග්වේජ් හදාගන්න නම් ඉතින් තමන්ගේ self study එක තියෙන්න ඕන නැත්තම් හදාගන්න අමාරුයි මමත් පෙර පාසලේ ඉඳන් ඉගෙන ගත්තා තමිල් ඉංග්‍රීසි ඒවයි ඒක නිසා තමයි ඉතින් අපිත් මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ උනන්දුවෙන් වැඩ කරපු නිසා ඉතින් අපි හදාගමු කාලය දිනනවා තාම break phoneේ ඉතින් හදාගන්න කාලය දිනනවා ඔව් අක්කත් ඉන්නවා සර්ගේ පන්ති අක්කනම් වැඩ ටික කරගෙන යනවා සම්බන්ද වෙනවද මම එක්කලා ඔව් සර් විනුති හතවසරේ විනුති විනුති අ මට එහෙම නේම් එක ගන්න ඕනේ නැහැ දැක්කොත් මම අඳුර ගන්න පුළුවන් හරි ප්‍රශ්නයක් නැහැ හරි තව ප්‍රශ්න තියෙනවා ඉන්නවද ළමයි ලොකු අය නම් කොහොමද වැඩ කරනවා මාත් එක්ක ලේසි බේරෙන්න හම්බෙන්න ආ කියන්න චනුග ඉක්මනට කියන්න උන් වැඩි සර් මේ නවුදට දෙක වසර පටන් ගන්නෙ නැද්ද? අයි ලර්නින් එකේ නම් දෙක වසර නැහැ. මගේ පෞද්ගලික නම් දෙක වසර ක්ලාස් ටිකක් තියෙනවා. අයි ලර්නින් එකේ නම් නැහැ තාම. ඒ අයි ලර්නින් එකේ යන්නේ 3 4 5 grade 1 grade 2 මගේ නම් පෞද්ගලික මගේ ඇකඩමිය තුල ක්ලාස් තියෙනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න පොඩ්ඩක් ඉතින් අමාරු වෙනවා ඔයාලට. ඉතින් ඒක නිසා ඉතින් වැඩ ටික කරගන්න බලමු ඉතින් මේකෙන්. Oh yes, yes. Thank you. यार ताऊ पांच याक रहते सर मैं देवनी एक के नाटक मैं मुले इंदां क्या ने विषय अनुकूल मान ये वासर थे टेंग्रेड क्या ने लाभना उधर देखो वासर लाभना उर उधर टे देखो वासर लाभना टू व्हाट्सएप नंबर के दिए ना तो मागे सर के व्हाट्सएप नंबर के दिए ना तो
හරි මෙහෙම කරන්නකෝ දැන් මම ආයතනට මම පොඩ්ඩක් ඔක දැනුවත් කරන්නම් ආයතනේ මොකක් හරි කිව්වොත් මම මගේ පන්තියකට මම සම්බන්ධ කරගන්නම් දෙක වසරේ ඒතර ප්‍රශ්නයක් නැහැ නේ හරි සර් කමක් නැහැ හරි තව ප්‍රශ්න තියෙනවද ළමයි තව ප්‍රශ්න තියෙනා ඉන්නවද ඉක්මනට නැහැ නේ මිතුනි ප්‍රශ්නයක්ද මිතුනි प्रश्न हरे मटते अटर क्लास लबन सपिये हमेमो ලබන සතියේ වෙද්දී ඔය වචන ටික හොඳට පාඩම් කරගන්න අර අනිත් දරුවන්ට කිව්වා වගේ මේ තියරි ටික ඔයාලගේ දරුවන්ටත් ඇප්ලයි කරන්න බලන්න. එතකොට ඉතින් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඔහොම දරුවන්ගේ නෙමෙයි ප්‍රතිඵල හැදුවේ. ඉතින් ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපා. පොඩි තුවක් උසේ වගකීමක් අත භාෂාවෙන් හදන්න. ඉතින් ඒක සර් කරලා දෙන්න. එහෙනම් අද අපි පන්ති නතර කරමු. කිව්වෝ විදිහට වැඩ කරන්න. එහෙනම් පුතේ අපි ලබන සතියේ හම්බෙමු. වණක් මුන්මණිහෙල් තුමේ.